අපේ Patreon team එකට සම්බන්ධ වෙලා නැත්නම් තවමත් Patreon එකට සම්බන්ධ වෙන්න Patreon එක මේ වෙනකොට link එක මම දාලා තිනවා description box එකේ. ඉතින් එන්න මේකට අපේ Patreon එකේ මේනකොට grow වෙන විශාල response එකක් ලැබෙනවා ඔයාලගෙන්. මේ අලුතෙන්ම මම add කරපු video එක මේක මම ඊයේ දැනුම් දුන්නා මේ video එක එනවා කියලා පැවිසි 4ක් ඇතුළත ඒ වගේම මම video එක upload කරා. ඉතින් මේක තවත් මම එකතු කරපු Altcoin එකක්. ඉතින් මේ වගේ Altcoin සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් මම video සම්බන්ධ දානවා විශේෂයෙන්ම portfolio එකට target කරලා. ඊට පස්සේ මේ portfolio එකේ growth එක portfolio එකන්නේ තුනක් තියෙනවා. Portfolio main portfolio එක Altcoin එක සහ gaming. ඉතින් මේ portfolios වල growth එක every month too early නම් අපි every 3 months every 6 months every 1 year නැත්නම් every 1 year කියලා at least 1 year අපි බලනවා profit තියෙනවා නම් profits ටික ගන්නවා. ඒක තමයි plan එක. ඉතින් මේ dip buy කරන්න පුළුවන් මේ කාලේ තමයි හොඳම කාලේ. තව ස්ටෙප් එකක් පහළට වරනොත් එහෙනම් ඒක ඊටත් වඩා හොඳ කාලයක් කියලා හිතලා තව add කරනවා. ඉතින් ඒ මේ process එක මාත් එක්කම ඔයාලට කරගෙන යන්න පුළුවන්. මේවා මම really සල්ලි දාලා buy කරනවා. හැබැයි මේවා financial advice නෙමෙයි. ඔයාට පුළුවන් මේ thought process එක study කරන්න. මම share කරන තොරතුරු බලලා ඔයාටත් හොඳ නම් ඔයාගේ research based ඔයාටත් අවශ්‍ය නම් portfolio එකක් grow කරන්න පුළුවන්. ඒ නැතා වුණත් ඔයාට මේ 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 process එක study කරන්න පුළුවන්. එතකොට ඔයාටත් යම් කාලයක තනියම මේ වැඩේ කරගන්න පුළුවන් මට්ටමට එන්න. ඉතින් ඔබ දැන් මගේ උත්සාහය YouTube එකෙන් Facebook අපේ group එක තියෙනවා. Facebook group එක ඊළඟට Twitter එකෙන් ඊළඟට Patreon එකේ මේ හැම එකෙම උත්සාහය ඔයා ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රේඩර් කෙනෙක් කරන්න ඉන්වෙස්ටර් කෙනෙක් කරන්න. ඉතින් ඩේ ට්‍රේඩින් අවශ්‍ය නම් වීඩියෝස් 200 ගානක් YouTube එකේ තියෙනවා. ඒවා බලන්න. ඊට අමතරව ඩේ ට්‍රේඩින් මම Patreon එකෙත් කරනවා. Patreon එකේ අද ස්පෙෂල් ඩේ ට්‍රේඩින් වීඩියෝ එකක් එනවා මේ පැවිසි 4 ඇතුළත. ඒක විශේෂ ටෙක්නික් එකක්. ඒ ටෙක්නික් එක මම කිය දෙන්නම්. ඒක ඉතාම වැදගත් ටෙක්නික් එකක් විශේෂයෙන් forex traders ලටත් ඒක ඉතාම වැදගත්. ඉතින් මේවා මේ platforms වල අපි කතා කරන්නේ ඔයාව ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රේඩර් කෙනෙක් කරන්න. දැන් ලෝකේ කොයි අත හැරලා බලුවත් ඔයාගේ අත් සාක්කුවේ තියෙන සල්ලි ටික ගන්න මිනිස්සු පෙළඹිලා ඉන්නවා. ඉතින් එහෙම එක එක්කෙනාට ඉන්වෙස්ට් කරන්න ඔයාගේ සල්ලි ටික නොදී ඔයාට ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රේඩර් කෙනෙක් වෙන්න හොඳම අවස්ථාව තමයි මේ වගේ මීඩියම්ස් වලින් ඉගෙන ගන්න එක. ඉතින් අපි සිංහල මාධ්‍යෙන් සිංහල තේරෙන ඕනම කෙනෙකුට ලෝකේ ඉන්න මේ තොරතුරු අරගෙන අපිත් එක්ක මේ වැඩේ මේ ගමන ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා එන්න සම්බන්ධ වෙන්න පුළුවන් අය පුළුවන් විදිහට සම්බන්ධ වෙන්න YouTube එකට එන්න, ඊළඟට Facebook එකට එන්න, Twitter එක තියෙනවා, ඊළඟට Telegram group එකට සම්බන්ධ වෙන්න. මේ ఆది වශයෙන් ඔයාට ඕන තරම් opportunities තියෙනවා. දැන් අපිත් එක්ක එකතු වෙන්න මේකෙත් 3283ක් මේනක සම්බන්ධලා ඉන්නවා. ඉතින් මේකටත් සම්බන්ධ වෙන්න ඔයාට මේ crypto වල නැත්නම් stocks වල future එකක් grow කරන්න අවශ්‍ය නම් at least firstම දේ තමයි මේ community වලට සම්බන්ධ වෙන එක. ඔයා දෙයක් ගන්න නම් ඔයා දෙයක් දෙන්න ඕන. ඉතින් නිසා ඔයාට at least follow කරලා like කරලා comment එකක් දාලා නැත්නම් මේවයි membership එකක් අරගෙන ඔයා ඉස්සෙල්ලා යුනිවර්ස් එකට දෙයක් දෙන්න ඕන. ඔයා යුනිවර්ස් එකෙන් දෙයක් එක්ස්පෙක්ට් කරන්න කලින් ඒක තමයි law of attraction වල basis එක. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා දෙන්න. එතකොට ඔයාට අවශ්‍ය දේවල් ලැබෙවි. දෙන්න කියන්නේ සල්ලි දෙන්න එපා. දන්නේ නැති එක එක මිනිස්සුන්ට දීලා අමාරු වෙටෙන්න එපා. at least මේ වගේ channel වලට මේ වගේ ඒවට ඇවිල්ලා සහයෝගයක් දෙන්න. ඔයා like එකක් දාන්න, comment එකක් දාන්න, මේ follow කරන්න. ඒ හරහා ඔයා යුනිවර්ස් එකට දෙනවා වෙනවා ඔයාගේ කැමැත්ත. එතකොට ඔයාට ඔයා කැමති දේවල් ලැබෙවි. law of attraction එක ගැන කියවන් ඒක වැඩ කරනවා. ඉතින් මේවට actively දායක වෙන්න එතකොට ඔයාට අවශ්‍ය දේවල් ලැබෙවි. එහෙම තමයි grow වෙන්නේ. මේක give and take. take විතර බලාපොරොත්තු වෙන්න එපා. ඔයාට give කරන්නත් ඕන, take ලැබෙන්න නම්. coming back to crypto අපි මෙතනින් යමු. අද දවසේ ගේනර්ස්ලා දිහාවට ගේනර්ස්ලා අතරේ ක්වාන්ට් ඉන්නවා. මේ ක්වාන්ට් කියන Altcoin එක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ඉන්නේ. ක්වාන්ට් ඇත්තම කතාව මේනකොට ක්වාන්ට් ගිහිල්ලා ඉවරයි. ඒ වුණත් ක්වාන්ට් පුල් බෑක් එකක් හරි આવොත් මේකට එන්ටර් වෙන්න පුළුවන් නම් හොඳයි. ක්වාන්ට් ඊයර් ටු ඩේට් බැලුවොත් මේනකොට මේ අවුරුද්දේ ලොස් එක ඔක්කොම රිකවර් කරලා 116ක් උඩට ගිහිල්ලා ඉවරයි. පසුගිය මාසෙ බැලුවොත් දින 30 ඇතුළත 103ක් උඩට ගිහිල්ලා ඉවරයි. පසුගිය සතිය විතර 140ක් ගියා. දැන් අද දවසේ 117ක් ගිහිල්ලා තියෙනවා කොන්ට් මේ දින chart එක. ඉතින් කොන්ට් එක මේ වගේ බස් මිස් වෙන අවස්ථාවල ඕන තරම් තියෙනවා. මේ බස් එක මටත් මිස් වුණා. ඉතින් ක්‍රිප්ටෝ ඒ ගැන ඉස්චර පසුතැවෙන්න බෑ. හේතුව ක්‍රිප්ටෝ
ප්‍රක්ටිකලි මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ක්‍රිප්ටෝ 21358ක් තියෙනවා. මේ 21358ටම අපිට සල්ලි දාන්න බෑ. ඒ වගේම ක්‍රිප්ටෝ 100කවත් දාන්න බෑ. ඒක ප්‍රක්ටිකල් නෑ. ඒතකොට හොඳම දේ තමයි මේ අතරින් හයස්ම ප්‍රොබබිලිටි එක තියෙන 10ක 15ක 20ක උපරිම ස්ප්‍රෙඩ් එකක් තියාගන්න එක. ඉතින් ඒ ස්ප්‍රෙඩ් එක ඇතුලේ දාන්න පුළුවන් උපරිම ලෝඩ් කරාට පස්සේ ඉතින් ඊහට බස් එකේ ගෙනියන්න බෑනේ තව. ඉතින් ඒ වගේම මිස් වෙන ඕන තරම්. ඉතින් මිස් වුණොත් කරන්න දෙයක් නෑ. මේ වගේ මිස් වෙච්ච එක. ඉතින් නමුත් අපි එක මේ වගේ ඒවා දැක්කොත් කතා කරන්න ඕන. මම දැක්ක අපි Telegram group එකේ මේ ගැන කතාව යනවා. ඉතින් ඔයා Telegram එක සම්බන්ධලා ඉතින් මේ entries ගන්න තිබ්බා. මම මේ platform එක හැදුවේ ඒකයි. මේ social media ගන්නවා කියලා දුකලා. මොකද එතකොට මේ team work එක ඇතුලේ මේ මම අන්නන්ත ප්‍රමාණ ට්‍රේඩ් ideas ගන්නවා Telegram group එකෙන්. ඒකේ මේ 24/7 ඉන්න අය ටග් ගාලා කවුරු හරි post කරන right මේක breakout වෙනවා, මේක ඔන්න pull back වෙනවා, මේක moving average එකෙන් bounce වෙනවා, මේක head and shoulder pattern එකක්, මේ වගේ දේවල් share කරන දේ. ඒතකොට ඔයා swing trade කරනවා නම් ඔයාට හොඳ opportunity එකක් තියෙනවා trading වල Telegram group එකට ආවනම්. ඉතින් quant miss වුණා. quant එක දැන් ගිහිල්ලා ඉවරයි. ඉතින් quant එක ඉදිරියේ බලමු. මෙයා නැවත at least මේ support area එකට pull back එකක් දුන්නොත් ඉතින් නැවත entry opportunity එකක් ගන්න පුළුවන්. ඉතින් එතකන් quant ගැන බලාපොරොත්තු වෙයාගෙන ඉපාව. quant ඉතින් watch කරන්න. quant perform කරනවා සහ market එක මේකට already ඒක bounce වෙලා ඉවරයි. මේ first higher low එක හදලා ඉවරයි. දැන් uptrend එකක් යන්නේ. ඉතින් අද දවසේ gainers අතරේ අද අංක එකට ඉන්නේ quant. ඊට පස්සේ casper ඉන්නවා. අංක දෙක කැස්පර් ගැන අපි කතා කරා. සින්තටික්ස් අංක තුනට ඉන්නවා. ඊට පස්සේ මීනම් මේක ඩික්‍රීඩ් ආදී වශයෙන් පහළට ඉන්නවා. ඉතින් දැන් බුල් රන් එකක මේ අපි අතපත ගාලා යන ක්‍රිප්ටෝ ගොඩක් ඒවා මේ ක්වන්ට් වගේම මූ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කතා කරන ඊයර් ටු ඩේට් 70 80 වැටලා තියෙනවා කියන ඒ වගේ කොයින්ස් ආපහු හැරිලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයත් හිමිට මේ බස් වලට ගොඩ වෙන එක ඇඟට ගුණයි. බොටම් හොයන්න ඉන්නවට වඩා දැන් බිට්කොයින් මේ මොනවද කරන්න කියලා හිතනවා. දැන් ආයෙමත් බලන්න අන්න අර ඉතරියම් චාට් එකේ වගේම මේ බොටමින් ටේල් එක මේ පැටර්න් එක මේ ලෝවර් ලෙවල් එකට ආවා. එතනින් ආයෙමත් බවුන්ස් වුණා. දැන් අද දවස ආයෙමත් ග්‍රීන්. ඉතින් බිට්කොයින් නැවතත් පොඩි බ්‍රේක් අවුට් පැටර්න් එකකුත් පෙන්නනවා. මෙතනින් අපි මේ ලොง ටර්ම් බ්‍රේක් අවුට් එකකුත් වෙනම ෆෝම් වෙනවා. ඒක බලන්න අපි zoom out කරන්න ඕන. චාට් එක මම එහෙම නැතුව නිකන් මෙහෙම ලෝකල් මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ගැව්වොතින් මෙතනනුත් පොඩි බ්‍රේක් අවුට් එකක් පෙන්නනවා. එතකොට මේක සපෝට් ලෙවල් එකෙන් බවුන්ස් වෙනවා සහ මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇතුළට එනවා. ඉතින් ඔක ෆේක් අවුට් වේවිද දන්නේ නැහැ. ඒක එසේ වෙතත් මාකට් එකේ ඕවරෝල් ස්ටොක් මාකට් එකේ පර්ෆෝමන්ස් එකක් පෙන්නන නිසා මේ බිට්කොයින් ප්‍රයිස් එක නැවත ඔන්න අද දවස පොඩ්ඩක් බිට්කොයින් ඉන්වෙස්ටර්ස් ලයින් එක්සයිට් වෙලා තිනවා. මේනකොට ප්‍රයිස් එක 19504යි. ඉතින් ඉදිරියේදී බලමු මෙයා බ්‍රේක් අවුට් වෙලා ගොඩක් වෙලාවට නොතින් මේ 200 පීරියඩ් ඕවර්හෙඩ් රෙසිස්ටන්ස් එක තියෙනවා. මේ හරියටවත් ඇට්ලීස්ට් ඉන්න අවස්ථාව තියෙනවා. තාම ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් වෙලා නැහැ. ඉතින් බිට්කොයින් බොටම් එක කොයිද කියලා අපි දන්නේ. ඉදිරියේ මාකට් එකේ ෆෝකස්ට් දැන් රොබර්ට් කියුසා කියලා වගේ කියනවා. ස්ටොක් මාකට් එක ජේමි ඩිමොන් කිව්වා තවත් 20%ක් වටනවා කියලා. එහෙම නොතින් බිට්කොයින් ගොඩක් වෙලාවට නැවත 8-18 පළවෙනි සපෝට් එක 14-10 තියෙන්නේ. එතකොට 13-14,000 එක සපෝට් එකක්, අනිත් එක 8,000. එතනින් වැටුණොත් බිට්කොයින් එක ඩොලර් 3,000 වැටලා තමයි නවතින්නේ. ඉතින් එච්චර වර්ස් සිටුේෂන් එකක් ඒවි කියලා මම හිතන්නේ. නමුත් එච්චර වර්ස් සිටුේෂන් එකකට යන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන් ඇනලිස්ට්ලාගේ ප්‍රෙඩික්ෂන්ස් තියෙනවා තරම්. ඒ නිසා මේකේ ඕන දෙයක් වෙන්න පුළුවන්. නමුත් බිට්කොයින් කියන එක ලෝකෙන් තුරන් වෙන්නේ නැහැ කියන එක සම්බන්ධයෙන් අපිට සෑහෙන දුරට විශ්වාස කරන්න පුළුවන්. මොකද බිට්කොයින් කියන එක දැන් මේනකොට ග්ලෝබල් මොනිටරි එනර්ජි එක වෙලා ඉවරයි. මේ ග්ලාස් නෝඩ් චාට් එකකට මනාව සාක්ෂි පෙන්නනවා. ගේම් ඔෆ් ට්‍රේඩ්ස් දාලා තිනවා. මේකේ යට ස්කේල් එක බැලුවොත් මේ යෙලෝ සයිඩ් එක බිඳුව පැත්ත ඩිස්ට්‍රිබියුෂන්, ඒ කියන්නේ සෙලින්. මේ පර්පල් ඊට පස්සේ මේ බ්ලැක් පැත්ත ඇකියුමුලේෂන්, ඒ කියන්නේ බයින්. ඒතර මේ මැද්ද තමයි ඉක්විලිබ්‍රියම් එක, හරි සෙන්ටර් ඒරියා එක. මේක පෙන්නන්නේ ඇකියුමුලේෂන් ට්‍රෙන්ඩ්ස් කෝ එක 7-day moving average එක විදිහට ග්ලාස් නෝඩ් චාට් එක. මේක පෙන්නනවා මේ බේස් ලයින් සයිකල් එක නැවත වතාවක් 2018-19 සිද්ධ වුණා වගේ. මේ සයිකල් බේස් ලයින් එක මේකෙන් ක්‍රැක් වෙලා පහළට වැටෙනවා. ඒ සයිකල් බේස් ලයින් එකකින් වැටුනම සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් මේ
ඉන්ස්ටිටියුෂනල් බයස් ලා ඇකියුමුලේට් කරන එක ඊට පස්සේ තමයි මේක නැවත මැසිව් බුල් රන් වලට යන්නේ. ඒ කතාවම දැන් සිද්ධ වෙමින් යනවා මේ සයිකල් බේස් ලයින් එක 2022 මේයි එතනින් ක්‍රැක් වුණා. දැන් මේ බ්ලැක් ඩොට්ස් වලින් පෙන්වන්නේ මේ වෙනකොට Bitcoin ඔල්රෙඩි ඇකියුමුලේට් වෙලා තියෙනවා කියන එක. මේ වෙනකොට දැන් ඉක්විලිබ්‍රියම් එකක් එක හරි සමතුලිත අවස්ථාවක කියන්නේ සෙලින් සහ බයින් ඕල්මොස්ට් ඊක්වල් ඒ අවස්ථාව රීච් වුණාට පස්සේ මේ E කියන මේ E letter E සහ D කියන අවස්ථාව ඉතින් පස්සේ ගොඩක් කාලකට මාකට් එක රිවර්සල් වෙනවා නැත්නම් බුලිෂ් පැත්තට යනවා. ඉතින් මේ වෙනකොට දැන් මේ අවස්ථාව පසු කරමින් අපි ඉන්නේ. ඒ කියන්නේ ඇකියුමුලේෂන් උත් ඕල්මොස්ට් ඉවරයි. දැන් බයින් ඇන්ඩ් සෙලින් ඕල්මොස්ට් ඉක්විලිබ්‍රියම් එකකට රීච් කරලා තියෙන අවස්ථාව ඉන්ස්ටිටියුෂන් බයස්ලා ඕල්රෙඩි මේ වෙනකොට එකතු කරගන්නවා.